නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනේ පළ වූ අදහස් මේ. කරපතානායකතුමනි අපි ජීවත් වෙන ලෝකයේ එකිනෙකාට සම්බන්ධයි. අපි හැමෝම එකිනෙකාගෙන් යැපෙනවා. පොදුවේ මිනිස්සු බදු ගෙවන්නේ පාලකයා හා පාලිතයන් අතර ඇති ඒ සමාජ ගිවිසුම නිසායි. බදු ක්‍රමය දුර්වල වෙනවා කියන්නේ අර ගිවිසුමට සමාජ ගිවිසුම නැති කරන එක තමයි. ඒකෙන් සිදුවන්නේ ඒ සමාජ ගිවිසුම තිබෙන්නේ වනාන්තර වනසන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ සමාජ ගිවිසුම ඉඩ දෙන්නේ නැහැ. පරිසරය වනසන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට පුද්ගලික වාසිවලට පරපුරේ ලාභයට පරිසර දූෂණය කරන්න සමාජ ගිවිසුම අනුව එක කරන්න බෑ. ඒ නිසා තමයි රටට අනාගත પરම්පරාවට අවංක ආදරය කරන පුරවැසියන් මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ. ද්විත්ව පුරවැසියන්ගෙන් නම් මේවා අපේක්ෂා කරන්න බෑ. ද්විත්ව පුරවැසියන් මේ රට තුල අසමත් වෙනකොට අවදානම් වැඩි වෙනකොට රට අතහැර යන්නට පුළුවන්. මේ රටේ අවදානමෙන් සිටින පාර්ශවයන්ට අවශ්‍යතාති පිරිස් නොසකලා හරින බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අපේ බදු ක්‍රමේ තියෙන්නේ අවදාන මහා අවශ්‍යතාවය. එනම් ඒ තුල ආර්ථික වර්ධනයක් ගැනත් හිතන්නට බෑ. ඒ වගේ යෝජනාවලට විරුද්ධ වීම හැර අපිට එකග වෙන්නට බෑ. බරපතලම ප්‍රශ්නය මේකයි. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අඩුම මට්ටමට බහැලා තියෙනවා. 100%ට 9ක මට්ටමේ එක දැන් තියෙන්නේ. ගානාව ගත්තොත් 112යි. පකිස්තානය වගේ රටක් ගත්තොත් 112යි. ලෙබනනයේ 117යි. සැම්බියාවේ 117යි. ඇංගෝලාවේ 118යි. ඊජිප්තුවේ 120යි. ආජන්ටිනාවේ 124යි. මොංගෝලියාවේ 127යි. යුක්‍රේනයේ 137යි. අපේ 100%ට 9ට බහැලා තියෙන්නේ කතානායක තුමනේ. මේ තත්ත්වය තේරුම් ගන්න